අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට ඉතින් අදත් අපි ඇග්‍රිබිස් YouTube channel ඔස්සේ වීඩියෝ එකක් අරගෙන එනවා විශේෂයෙන්ම කෘෂිකර්ම ශාස්ත්‍රයේ තියෙන තාක්ෂණික තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න YouTube channel එකක් විදිහට ඇග්‍රිබිස් YouTube channel එකේ අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ මූල පද්ධතිය පිළිබඳ විශේෂයෙන්ම ලංකාවේ ගොවි ජනතාව එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි මහත්තුරුන් විශේෂ අවධානයක් විශේෂ බලපෑමක් එහෙම නැත්නම් විශේෂ එන් අවධානය යොමු නොකරන සාධකයක් තමයි ඇත්තර මේ මුල කියන එක මුල පද්ධතිය කියන එක. ඉතින් ගොඩක් වෙලාවට උන් හුරු වෙලා ඉන්නවා කෙටි කාලීන විසඳුම් ඔස්සේ මොන හරි පොර හරි මොන හරි දාලා අස්වනු ලබා ගන්න. නමුත් මුල පද්ධතිය කියලා කියන්නේ විශේෂයෙන්ම සස්ටේනබල් එහෙම නැත්නම් තිරසාර කෘෂි කර්මාන්තයක් පවත්වාගෙන යෑමට නම් මේ පිළිබඳ විශේෂ අවධානයක් ඔබ යොමු කළ යුතුයි. ඉතින් අද වීඩියෝ එක තුළදී අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ මුල පද්ධතිය ඔබට හඳුන්වා දෙන්න සහ විවිධ පොහොර භාවිතා කරන අවස්ථාවන් වලදී කොහොමද මේ මූල පද්ධතිය හැසිරීම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා ඔබට අපගේ YouTube channel මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න. ඔබට පුළුවන් වෙවි පොහොර භාවිතය කරන විවිධ අවස්ථාවත් එක්ක මේ මූල පද්ධතිය හැසිරීම සහ මේ මූල පද්ධතිය ඔබගේ වගාවේ අස්වැන්නට කොතරම් දුරට සාධාරණයක් කිරීම සඳහා වැදගත් වෙනවද කියන කාරණය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඉතින් මගෙන් ස්කිප් කරන්න නැතුව වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියන ඉල්ලීම කරන ගමන් අපි යමු අද දවසේ වීඩියෝ එකට. ඉතින් ප්‍රධාන වශයෙන් අද දවසේ අපි කිව්වා අපි කතා කරන්න යන්නේ මූල පද්ධතිය කියලා. ඉතින් මේ තියෙන්නේ රූපයේ දාලා තියෙනවා මූල පද්ධතිය මොකක්ද සහ ඒ කොහොමද තියෙන ස්වරූපය කියලා. අපි මුල් ටික හඳුන්වා දෙන්න කලින් ඇත්තටම මූල පද්ධතියක ප්‍රධාන කාර්යභාරයන් කීපයක් තියෙනවා. ප්‍රධාන කාර්යභාරයන් ගත්තොත් ප්‍රධාන කාර්යයන් තුනක් ඇත්තටම තියෙනවා. පළවෙනි එක තමයි ඔබ දන්නවා මුල් පද්ධතිය මගින් තමයි තේ ගස හෝ වෙනත් ඕනෑම භෝගයක් පොළවට තදින් බැඳ තබා ගැනීම. එහෙම නැත්නම් ඇන්කරින් කිරීම සිද්ධ කරන්නේ මුල් පද්ධතිය මගින්. ඊට පස්සේ දෙවැනි කාරණය තමයි ෆුඩ් රිසර්ව්ස් තබා ගැනීම. එහෙම නැත්නම් ආහාර සංචිත තබා ගැනීම සිද්ධ කරන්නේ මුල් පද්ධතිය මගින්. පත්‍ර මගින් නිෂ්පාදනය කරන ආහාර ආහාර හිඟ අවස්ථාවලදී නැවත ගසට ලබා දීම සඳහා සංචිත කරලා තබා ගැනීමට මූල පද්ධතිය භාවිතා කරනවා. ඉතින් තුන්වෙනි කාරණය තමයි ජලය සහ පෝෂක උරා ගැනීම මොයිස්චර් සහ නියුට්‍රියන් ඇබ්සෝප්ෂන් කියන එක තමයි තුන්වෙනි කාරණේ විදිහට මූල පද්ධතියක සිදු කරන කාර්යභාරය. ඉතින් මූල පද්ධතියක් ගත්තහම ඇත්තටම මෙන්න මේ ආකාරයට ඔබට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ටැප් රූට් එක කියලා කියන්නේ අපි දන්නවා මුදුන් මුල කියන එක ටැප් රූට් එක කියන එක තියෙන සාමාන්‍යයෙන් තේව ගාවක නම් ඔබ දන්නවා බීජ මගින් පැලකිරීමක් සිද්ධ කරොත් තමයි මේ ටැප් රූට් එක එහෙම නැත්නම් මුදුන් මුල නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ. නමුත් VP එහෙම නැත්නම් vegetative propagates එහෙම නැත්නම් අපි දැනට බහුලව සිදු කරන ලබන පැල සම්පාදනය කර ගැනීමේදී මේ ටැප් රූට් එක ඇත්තටම හැදෙන්නේ නැහැ. නමුත් ප්‍රයිමරි රූට්ස් එහෙම නැත්නම් ප්‍රාථමික මුල් නිෂ්පාදනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් බීජ තේනම් මුදු මූලත් එක්ක තමයි එන්නේ. නමුත් මුදු මූලක් දක්නට ලැබෙන්නේ නැති VP plants වල ප්‍රයිමරි රූට්ස් දක්නට ලැබෙනවා. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රාථමික මුල් නිෂ්පාදනය වීම ආරම්භ වෙනවා. ඊට පස්සේ ප්‍රාථමික මුල් ආරම්භ වෙලා ඒකේ එක සාමාන්‍ය ප්‍රාථමික මුල ගැන මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. ඊට පස්සේ තියෙන මුල් කාණ්ඩය තමයි ද්විතීක මුල් කියලා කියන්නේ පැරල් යන එක මම පැහැදිලි කරන්නම්. පසට සමාන්තරව යන මුල්. ඉතින් ද්විතීක මුල් හට ගැනීම ඊළඟට සිද්ධ වෙනවා. ඊට පස්සේ ද්විතීක මුල් වල කෙරවලේ ඊළඟට හද එන අවස්ථාව තමයි තෘතීක මුල් කියලා අපි කියන ටර්ෂරි මුල් කියලා තෘතීක මුල්. ඊට පස්සේ තෘතීක මුල් වල කෙරවරේ තමයි රූට් හෙයා එහෙම නැත්නම් අපි කියන ඔය තනි සෛලයක වගේ තියෙන රූට් හෙයා මූල කේශ කියලා කියන කොටස තියෙන්නේ ඔය ටර්ෂරි මුල් වල කෙළවරේ. ඉතින් මේ විවිධ මුල් වල කොටස් සහ ඒ වගේ තියෙන කාර්යභාරය පිළිබඳ අපි කතා කිරීමේදී ගොඩක් වෙලාවට මෙම ටැප් රූට් එක සහ එහෙම නැත්නම් ප්‍රයිමරි රූට්ස් වලින් ගොඩක් වෙලාවට කරන්නේ ගස හොඳින් පසට බැඳ තබා ගැනීම සිද්ධ කරනවා, ආහාර සංචිත කිරීම සිද්ධ කරනවා සහ සෙකන්ඩරි එහෙම නැත්නම් ද්විතීක මුල් වර්ධනය කිරීමට අවශ්‍ය කරන ඒ සහයෝගය ලබා දෙනවා. ගොඩක් වෙලාවක මේක ප්‍රාථමික මුල් පසට ලම්බකව කෙලින්ම පහලට ගමන් කිරීමකට තමයි යොවුන් හැම වෙලෙම ප්‍රයිමරි මුල් උත්සාහ කරන්නේ. මේක ග්‍රැවිටි එකට සෙන්සිටිව් අපි කියන හැම නැත්නම් ජියෝ
ජියෝට්‍රොපික්ස් කියලා කියනවා. ග්‍රැවිටි එකට සෙන්සිටිව් මුල් විදිහට තමයි ප්‍රයිමරි මුල් අපි හඳුන්වන්නේ. ඉතින් දෙවැනි කාරණය තමයි මම ඉදිරියේදී පැහැදිලි කරන්න, මෙම මුල්වල කාර්යභාරය සහ පෝෂක අවශෝෂණය කරගන්න අවස්ථාවේදී මේ මුල් කුමන ආකාරයක හැසිරීමක් සිද්ධ කරනවද තේවගාවේදී කියලා. එනිසා දිගට මේවා වීඩියෝ එකේ ඉන්න ස්කිප් කරන්න නැතුව ඔබට විශේෂයෙන් පොහොර භාවිතයේදී මේ මුල්වල හැසිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක විශේෂයෙන් අද දවසේ අපි කතා කරන නිසා. ඊට අමතරව සෙකන්ඩරි මුල් කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ පසට සමාන්තරව ගමන් කරන මුල්. ඒක ටර්ෂරි මුල් වල අතු අතු විදිහට තමයි යන්නේ, පසට සමාන්තරව. ඒකත් ගස රඳවා ගැනීමට උත්සාහ, එහෙම නැත්නම් සපෝට් එකක් දෙනවා, එහෙම නැත්නම් ඇන්කරින් කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ තුතික මුල් සෑදීමට අවශ්‍ය කරන ඉඩකපස්තාව ලබා දෙන්නේ ඇත්තටම සෙකන්ඩරි මුල් මගින්. සෙකන්ඩරි මුල් වලින් තමයි ටර්ෂරි මුල් හැදීමට අවශ්‍ය කරන මේ වටපිටාව ලබා දෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි මුල් කාණ්ඩේ අපි දන්නවා, ඒ තමයි ටර්ෂරි මුල් කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේක පෝෂක සහ තෙතමනයට සංවේදී මුල් කාණ්ඩය තමයි ඇත්තටම තෘතීක මුල් කියලා කියන්නේ. සෙකන්ඩරි මුල් වලටත් ප්‍රයිමරි මුල් වලටත් වඩා පෝෂක සහ තෙතමනයට ඉතාම සංවේදී මුල් කාණ්ඩය තමයි මේ තෘතීක මුල් මුල් කාණ්ඩය. ඊට පස්සේ මේක අපි කියන ඒජියෝට්‍රොපික්ස් කියලා. එහෙම නැත්නම් මේක ග්‍රැවිටි එකට සංවේදී භාවයක් දක්වන්නේ නැහැ. ගොඩක් මුල් ග්‍රැවිටි එකට සංවේදී නිසා පහළට ගමන් කිරීම කරන පොසිටිව්ලි සෙන්සිටිව්. නමුත් මේ ටර්ෂරි මුල් කියන එක ඒජියෝට්‍රොපික්ස් කියලා අපි කියනවා. එහෙම නැත්නම් ග්‍රැවිටි එකට සංවේදී නැහැ. මේක උඩට යන්නත් පුළුවන් පෝෂක තියෙනවා නම්, නැත්නම් ජලයේ තියෙනවා උඩට හෝ පහළට ඕනම දිශාවකට මේ මුල් ගමන් කිරීමේ හැකියාව තියෙන නිසා අපි ඒකට ඒජියෝට්‍රොපික්ස් රූට්ස් කියලා කියන්නේ. ඉතින් මූල පද්ධතියක මැචුරිටි එක, එහෙම නැත්නම් මූල පද්ධතියක් සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ ප්‍රාථමික මුල්, ද්විතීක මුල් සහ තෘතීක මුල් නිර්මාණය වන අවස්ථාවේදී තමයි මේ මැචුවර් රූට් සිස්ටම් එකක් කියලා කියන්නේ. මේ මුල් කාණ්ඩ තුනම තේගසක ඕනෙම වගාවක ඕනෙම වෝකයක තියෙන්න ඕනේ. ඉතින් මේක අපි සනාල සාකවල තමයි කතා කරන්නේ. අපි අනිකුත් භෝග වගාවලදීත් අපි මේක වෙනස් ආකාරයෙන් ඔබට කතා කරනවා. ඊට අමතරව මූල කේශ කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම මේ ට්‍රෙෂරි මුල් වල එන්ඩ් එකේ තියෙන අපේ චර්මීය ශෛලවල තියෙන දිගුවක් වශයෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒක වර්ගඵලය වැඩි කර ගැනීමට දරපු උත්සාහයක් විදිහට තමයි රූට් හැය තියෙන්නේ. ඒක තුලින් ජලය සහ පෝෂක අවශෝෂණය කර ගැනීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීමක් සහ නැත්නම් ඒක සාර්ථකව කර ගැනීමට අවශ්‍ය කරන වර්ගඵලය වැඩි කර ගැනීමක් තමයි රූට් හැය, එහෙම නැත්නම් මූල කේශ ඔස්සේ ගස විසින් සිදු කරගෙන තියෙන්නේ පෝෂක උරා ගන්න. ඉතින් උදාහරණයක් ගත්තොත් විශේෂයෙන්ම මේ මුල් සහ විවිධ අවස්ථාවන් පෝෂක වලට සංවේදී වෙන්නේ කොහොමද කියලා ඉතින් ඔබ දන්නවා. තේ වගාව ගත්තොත් පොහොර යෙදීම සිද්ධ කරන්නේ තවාණයකදී. ගොඩක් වෙලාවට T65 පොහොර මිශ්‍රණය තමයි ප්‍රධාන වශයෙන් යෙදීම සිද්ධ කරන්නේ. ඉතින් මේ අවස්ථාවේදී තවාණයේදී ගොඩක් වෙලාවට අපිට බහුලවම දක්නට ලැබෙන්නේ මේ ප්‍රයිමරි මුල් සහ ප්‍රයිමරි මුල් වල තෙක්කම තියෙන මේ රූට්ස් හැ ප්‍රමාණය තමයි අපිට ඇත්තටම දක්නට ලැබෙන්නේ. ඊට අමතරව මේ සෙකන්ඩරි සහ ටර්ෂරි මුල් යම්කිසි අඩු ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නේ, වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ මාස 8ක් 10ක් වෙනකොට ඔබේ ඉඩමට තේ පැලය අරගෙන යෑම සිද්ධ කරනවා. ඉතින් T200 පෝර යොදන අවස්ථාව වෙනකොට ගොඩක් වෙලාවට යම්කිසි ප්‍රමාණයක් සෙකන්ඩරි මුල්, එහෙම නැත්නම් ද්විතීක මුල් වර්ධනය වෙලා වර්ධනය සම්පූර්ණ කරගන්න පළවෙනි අවුරුදු දෙකක වගේ කාලය තුල. ඉතින් සම්පූර්ණම ට්‍රෙෂරි මුල් අවස්ථාව සම්පූර්ණ කරගෙන මැචුවර් රූට් සිස්ටම් එකක් වර්ධනය කරගන්න තේගස පළවෙනි අවුරුදු 4ක වගේ කාලය තුල තමයි මේ අපි බලාපොරොත්තු වෙන හොඳම මැචුවර් වෙච්ච රූට් සිස්ටම් එකක් තේගස විසින් නිර්මාණය කරගන්නේ. ඉතින් ඒ නිසා අවුරුදු 4ක් විතර යනවා තේගහට මැචුවර් රූට් සිස්ටම් එක සම්පූර්ණ කරගන්න තමන්ගේ ඉඩම තුල. ඉතින් ඊට පස්සේ අපි භාවිතා කරනවා U709 සහ U වගේ පොහොර වර්ග, 834 වගේ පොහොර වර්ග අපි භාවිතා කරනු ලබනවා. ඉතින් විශේෂයෙන්ම මට මේකෙදි කියන්න අවශ්‍යතාවයක් තියෙනවා, විශේෂයෙන්ම යූරියා වගේ පොහොර තනිකර එහෙම නැත්නම් තනියම යොදන අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඔබ දන්නවා නයිට්‍රජන් පොහොර සැපයීමක් කරුවට පස්සේ මුල්වල දිග සහ ඝනත්වය සහ ඒ තියෙන මුල්වල වර්ධනය වීමක් සිද්ධ වෙනවා. නමුත් විශේෂයෙන්ම මේ ටර්ෂරි මුල් ඝනත්වය කියන එක තමයි ගොඩක් වෙලාවට මේ යූරියා වලට තියෙන අධිසංවේදී භාවය නිසා වර්ධනය වීමක්
සිද්ධ වෙන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා සමහර තේ ඉඩම් හිමියෝ T200 භාවිත කරලා ඉවර වෙලා ගහ ඉක්මනින් වර්ධනය කරගන්න ඕනේ කියලා එක්ක 709ට යනවා, එහෙම නැත්නම් යූරියා වගේ පොහොර භාවිත කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ ඇත්තට මේ ටර්ෂරි මුල් ඝනත්වය වැඩි කර ගැනීම තුළින් ගහ යම් කිසි වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක తాවකාලික දෙයක්. නමුත් ඒ තුළින් ඔබට මැචුවර්ඩ් වෙච්ච මුල් පද්ධතියක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අධික පෑවිලි තත්වයකදී, එහෙම නැත්නම් පෝෂක හිඟ තත්වයකදී, වියලි කාලගුණික තත්වයකදී මේ තෘතීක මුල් ටික මෙරී යාමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක ඊටාම ඔබ දැනගත යුතු කාරණේ තමයි මේකේ තමයි තාක්ෂණීය මේ ඇයි තේ මස් මැරෙන්න කියන එකට. ඉතින් මේ ටර්ෂරි මුල් ටික මෙරී යන වෙන නිසා විශේෂයෙන් ඔබ T200 වගේ පොහොර මිශ්‍රණ භාවිත කරනවා නම් ඊට ඒ කාලයේදී, එහෙම නැත්නම් T750 භාවිත කරන්න ඕන කාලයේදී ඉක්මනින් ගහ වර්ධනය කරගන්න ඕන කියලා යූරියා වගේ පොර දාලා ඔබ කරගන්න ගියොත් ඇත්තට මේ තෘතීක මුල් වර්ධනය කර ගැනීමක් සිද්ධ කරගන්නේ පෑවිල්ල කාප හැටි. මේ තෘතීක මුල් සහ රූට් මුල කේශ ටික මැරිලා යනවා. ඒකත් එක්කම තේ ගහට අධික බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්න මේ ප්‍රාථමික, ද්විතීක, තෘතීක සම්බන්ධ සියලු මුල් පද්ධති වර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන සහයෝගය තේ ගසන ලබා දෙන්න. ඒ නිසා කෙටි කාලීන ඉලක්කත් එක්ක ඔබ ගියොත් ගොඩක් වෙලාවට මේ ගහේ දක්වන ප්‍රතිචාරයත් එක්ක ඔබේගේ ඉඩමට බලාපොරොත්තු නොවන විනාශයක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. මේක තමයි දවසේ අපි ගෙනාවේ මේ තාක්ෂණික කාරණේ කොහොමද පොහොරත් එක්ක විවිධ මුල් වර්ග එකට සංවේදී වෙන්නේ සහ ඒ වගේ තියෙන කාර්යභාරය කුමක්ද කියන එක. ඉතින් ඔබ තවාන් හිමියෙක් නම් ඔබ විශේෂ අවධානයක් යොමු කරගන්න ඕනේ ශක්තිමත් ප්‍රයිමරි රූට්ස් පද්ධතියක් නිර්මාණය කරලා ගොවියට ලබා දෙන එක. ඊට අමතරව ඔබ ඉඩමට ගිහි ඉඩමේ සිට ඉඩමට පැලිය තිබ්බට පස්සේ පළවෙනි අවුරුදු දෙකක කාලය තුළ ඉතාම ශක්තිමත් ප්‍රයිමරි සහ සෙකන්ඩරි ප්‍රාථමික ද්විතීක මූල පද්ධතියක් නිර්මාණය කර ගැනීමට බව අවධානය යොමු කළ යුතුයි. 3-4 අවුරුදු වලදී ශක්තිමත් තෘතීක මුල් පද්ධතියක් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය කාර්යභාරය ඉඩමෙදි සිදු කරගත යුතුයි. එහෙම වුණොත් ඔබේ බලාපොරොත්තු වන සාර්ථක තේ වගාවක් ඔබට ලබා ගැනීමට හැකි වේවි. ඉතින් මේ තමයි අද දවසේ අපි ගෙනාවේ. ඉතින් තාක්ෂණික කාරණා කීපයක් ඔබත් එක්ක ගෙනාවා. මොකද ඔබ දැනගත යුතුයි ඔබ භාවිත කරන පොහොර කුමන ආකාරයේද වැඩ කරන්නේ සහ ඒකට ගස ප්‍රතිචාරය දක්වන්නේ කොහොමද කියන එක. ඉතින් ඒත් එක්ක අපි අද දවසේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. තාමත් ඔබ අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපි ඉල්ලීමක් කරනවා subscribe කරන්න, share කරන්න, videos යාළුවොත් එක්ක බෙදා ගන්න, comments කරන්න, මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න, videos එන්න ඕනේ මොන කාරණා සම්බන්ධයෙන්ද කියලා අපෙන් විමසීමක් කරන්න කියන ගමන් අද දවසේ අපේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. අනිත් කාරණේ තමයි අපි description එකේ පොඩි link එකක් දානවා. link එකට ගිහිල්ලා ඔබගේ තොරතුරු අපිට ලබා දෙන්න. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ තේ සහ විවිධ වගාවන් සම්බන්ධ ඔබගේ කැමැත්ත තියෙන කට්ටියත් එක්ක WhatsApp group එකක් වගේ හදලා ඒ සම්බන්ධ තවත් තොරතුරු ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් ඒ ඉල්ලීම කරන ගම අද දවසට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට සුබ දවසක්.